අපි එකතු වෙන්නේ SL Voice YouTube channel එකත් සමඟ. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න මතක කරන්න. එහෙනම් අපි වීඩියෝ එක. දස් පන්සි පහදී ශ්‍රී ලංකාවට ආපු පෘතුගීසීන් ගාලුවරය ආශ්‍රය ගාලු කොටුව නිර්මාණය කළා. ඊට පස්සේ ලංකාවට ආපු ලන්දේසීන් මේ ගාලුවරය තව අංග එකතු කළා. 19 වන සියවසේ අවසන් වන විට ගාලු කොටුව ආශ්‍රය දීවත් වූ පෞතරය සිංහල පවුල. අද අපේ කතා පාදක වන මේ ප්‍රදේශයේ පවුලක් ගැන. ඒ කාලේ මේ නිවසක ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු කුලරත්න ඔහුගේ බිරිඳ ලෝරා ජීවත් වුණා. මුහුදු විතීරයට මුහුණලා ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පීර කර තිබූ මෙම නිවස හැඳින්වුවේ සමුද්‍ර සිරි නිවස ලෙස. කුලරත්න වෛද්‍යවරයාට හා බිරිඳට ඩේමන් ගාමිණී කුලරත්න නම් පුතෙක් හිටියා. ඩේමන් ඉගෙනීමට පියාමින් දක්ෂයෙක් වුණා. අවසානයේදී පියාමින් ඔහුද වෛද්‍යවරයෙක් වුණා. ඩේමන් වෘත්තියේ මුළු ජීවිතේ මුල් කාලයේ ගත කළේ කැකිරාව අනුරාධපුර ප්‍රදේශයේ සේවයේ. පසු තම තම ගම්පලාත වන ගාල්ලට පැමිණ ගාල්ලි ජනතාව අතරේ සිතා ජනප්‍රිය වුණ ඩේමන් තව තවත් ධනවත් වුණා. කාර්යබහුල ජීවිතයත් එක්ක ඩේමන්ට සහකාරිය සොයා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒකෙන් ඉඳාම ඩේමන්ගේ මව ගෙනෙන ඕනෑම යෝජනාවක් කැමති වෙන බවට එක් ඩේමන් එකඟ වුණා. එකල කළුතර විසූ ධනවත් වුණු සීජී පෙරේරාට සිටි බාලම දියණිය වුණේ සුසිලා පද්මිනි පෙරේරායි. ඇයි ගොඩාක් ලස්සන වගේම කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අධ්‍යාපන ලැබූ ඇයෝ ඩේමන්ට යෝජනා වෙනවා. 1927 සැප්තැම්බර් 28 ඩේමන් පද්මිනි විවාහය සිදු වුණා. විවාහයෙන් පද්මිනිගේ පියා දෑවැද්ද ලෙස රුපියල් 25,000ක් කළුතර නිවාස දෙකක් ඇහැලියගොඩි රබර් අක්කර 50ක් වගේම මැණික් කිරිමල් ලබා දුන් බව සඳහන් වෙනවා. පළමු දරුවන් ලැබෙන කාලය වන විට මේ දෙපළ ඉතා ආදරණීය යුවලක් ලෙස හිටියා. ඩේමන් කුලරත්න සිය පාර්ශ්වත් උපාධිය කිරීමට ඇමරිකාවට ගියේ මේ කාලය තුරයි. මේ නිසා පද්මිනි තම නිවසට ගියා. උපාධිය ඉවර වෙලා ඩේමන් නැවත පැමිණි පසු පද්මිනි තම දරුවන් සමග නැවත සමුද්‍ර සිරි නිවස වෙතට පැමිණියා. මේ නිවසේ මේ වන විට ඩේමන්ගේ මව වුණ ලෝරා, මේ කරුවන් වුණේ රොමියෙල්, බණ්ඩා, සොෆියා, සිසිල් හිම් සේවය කළා. මේ අතරතුර ඩේමන් පවුලේ තවත් දරු තිදෙනෙක් ලැබුණා. 1960 ඩේමන් කුලරත්න රජයේ සේවයෙන් ඉවත් වුණා. ඔහු ඉවත් වී පෞද්ගලික බෙහෙත්ශාලාවක් පටන් ගත්තා. කාලයත් එක්ක ඩේමන්ගේ කීර්තිය දක්ෂකම ජනතාව අතර ප්‍රසිද්ධ වීම සමග මේ බෙහෙත්ශාලාවට එන රෝගීන් ප්‍රමාණය එන්න එන්න වැඩි වුණා. මේ නිසා ඩේ සේවිකාවක් ගැනීමට ඩේමන් පියවර ගත්තා. පසුව ආර්යවතී නම් කාන්තාවක් ඩේමන්ගේ බෙහෙත්ශාලාවට පැමිණෙන්නේ පුවත්පත් දැන්වීම කරහයි. ආදීවතීගේ රූමත්කම නිදව ඩේමන්ගේ හිත ආර්යවතීට ආදරය කරනු මෙහිඳ වෙලි කාලයක් යන්න කලින් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවය පටන් ගත්තා. පසුව ඇයට ආර්යා ආර්ය නම් ඩේමන් කතා කරන්න තුනක්. දවසක් පත්මිනි වේශාලාවට එනකොට ආර්යවතී හා ඩේමන් ගොඩක් ලම්මේ ඉන්නවා දැකලා පත්මිනි ගොඩක් කලකිරීමෙන් කේන්තියක් පත් වුණා. පවුල් කඩයක් අප්පල් කරන කාන්තාව නිසා ආර්යවතී චෝදනා කරමින් පත්මිනි බනින්න රුණා. මේ සිද්ධියෙන් පස්සේ කුලරත්න යුවළ අතර නිතරම රණ්ඩු ඇති වුණා. ඒ වගේම ඩේමන්ගේ මවුන ලෝරාත් ඩේමන්ගේ පැත්ත ගත් නිසා පත්මිනි තව තවත් තරහ වන්නට හිමි. මේ සිද්ධියෙන් පස්සේ කුලරත්න යුවළ අතර නිතර රණ්ඩු ඇති වුණා. ඒ වගේම ඩේමන්ගේ මවුන ලෝරාත් ඩේමන්ගේ පැත්ත ගත් එක පත්මිනි තව තවත් තරහ ගන්නට හේතු වුණා. ඩේමන්ගේ දියදුරා මේ පවුලට ගොඩාක් ආදරය කළ අය. දවසක ඔහු ආර්යවතීට මේ පවුල විනාශ කරන්න ඇති ඔබ ඵලයක් නේ පවසා තිබුණා. මේ සිද්ධිය ආර්යවතී ඩේමන්ට පැවසීම සමග රියදුර රැකියාව ඔහුට අහිමි වුණා. මේ ගැටුම දුර දිග යනකොට පද්මිනීට මානසික රෝගයක් ඇති බවට පවසා අංගුලි වෙමිට උත්සාහ කළත් පද්මිනීගේ සොහොයුරිය පෞද්ගලික වෛද්‍යවරයෙකුට පෙන්වා පද්මිනී රෝගයක් නැති බවට ඔප්පු කළා. මේ සිදුවීම සමග කුලරත්න ඉවල සමග ගැටුම ඉන්න ඉන්න වැඩි වුණා. ඔබට මාව පිස්සු කියලා පන්න ගත්තාම අර හිත එක්ක ඉන්න පුළුවන් කියලා පද්මිනී නිතරම රණ්ඩු වෙ පැටලෙනවා. දිනක් මේ ගැටුම කරි කුලරත්න වෛද්‍යවරයා ආශ්‍රයන්ට කතාලන කසයකින් පද්මිනීට ගහන්නට වුණා. මේ සිදුවීමෙන් පසු කුලරත්න වෛද්‍යවරයා පද්මිනී උඩුමහලේ කාමරයක ඉරගෙන තිබුවා. කැම්බීමේ යෙව්වේ ලනුකින් ගැටගහ පේවැල් කූඩේකි. පද්මිනීව හිරකර පසු කුලරත්න වෛද්‍යවරයා නිදහස් ජීවිතයක් ගත කළා. දිනක් අතු පිටින් වැටි කාලයක් රෝහල් ගතව පැමිණ වෛද්‍යවරයා දුක් පද්මිනී බුදු තට්ටුවේ සිට ශාප කරන්නට වුණා. අන්තිමට මේ විශාල ගැටුම බාට පත් වුණා. අවසානයේ රුපියල් 50,000ක මුදල් ලබා දී පින්වීමට වෛද්‍යවරයාත් ඔහුගේ මව ලෝරාත් තීරණය කළා. ඒත් මේ තීරණයට පද්මිනී නම් එකඟ වුණේ නැහැ. 1960 අප්‍රේල් 9
සුපුරුදු විදිහට පද්මිනීට වේවැල් කූඩි හරහා කෑම එවනු ලැබුවා. මෙම කෑමක් කෑමෙන් පසු පද්මිනී ලුණුවත්තම් පාචනය හා වමනය ඇති කළා. මේ පිළිබඳව සේවිකා වෛද්‍යවරයාට දැනුව ඒ ගැන ඔහු තැකුවේ නැහැ. වේදනාව දරාගත නොහැකිව සිය සොයුරියට කතා කර පද්මිනී එකින් උදව් ඉල්ලුවා. එහෙත් ඇගේ සහෝදරිය පැමිණෙන විටත් පද්මිනී මෙලොව හැරගොස් අවසන්. මේ සිද්ධිය වර්තා වීමත් සමඟ ගාල්ල පොලිසිය සමුද්‍ර සිරි නිවස විස පැමිණිය. නිවසේ ඉතිර තිබූ ආහාරත් පද්මිනී ආහාරයට ගත් පිඟානත් වමනය කොටස පරීක්ෂණය ලක් කළා. වැඩිදුර පරීක්ෂණයේ ඔප්පුණී පද්මිනී කුලරත්නගේ ශරීරයේ තියෙන පොටෑසියම් ආසනයට අඩංගු බවයි. ඒ සමග සමුද්‍ර සිරි නිවස මෙන්ම ඩේමන් කුලරත්නගේ බෙහෙත් ශාලාවද පරීක්ෂා කළා. ඒ පරීක්ෂණ වලදී කුලරත්න වෛද්‍යවරයා සතුවතිවි පොටෑසියම් ආසනයේ බෝතල් දෙකක් හමුවීම සමග වෛද්‍යවරයාත් මව ලෝරාත් සේවිකාවන් දෙදෙනා වන සිසිලියා සහ සොපියා අත්තගනුවර ගත්තා. පද්මිනී මියගිය දිනේ සොපියා විසින් බිලින් අච්චාරුවක් ලබා දී තිබුණා. පොලිසිය සැක කළේ මේ විශ්ව ශරීරගත වීම සිදු වූයේ මේ බිලින් අච්චාරුව හරහා බවයි. 1967 අප්‍රේල් 29 නඩුවේදී කිසිදු චෝදනාවක් නොමැති වීම නිසා සිසිලියා නිදහස් වුණත් පළමු විත්තිකරු විදියට ඩේමන් ගාමිණී කුලරත්න, දෙවන විත්තිකරු ලෙස මව ලෝරා කුලරත්න, දෙවන විත්තිකරු ලෙස සොපියාට විරුද්ධවත් නඩුකරුවන්. මේ නඩු තීන්දුවේ අවසානයේ ජූරිය විසින් විත්තිකරු තිදෙනාට මරණ දඬුවම් නියම කළා. ඒ විත්තිකරුවන් මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා. විත්තිය නීතිඥයන් කළ තාර්කික කරුණු සලකා බැලූ අධිකරණයේ විත්තිකරුවන්ට නිදහස ලබා දුන්නා. පද්මිනී කුලරත්න සිය දින සාගතාද ඝාතනය කළාද අදටත් නොවිසඳුණු කරුණක් වෙනවා. දයානන්ද ජයවර්ධනයන් විසින් 90 දශකයේ ටෙලිනාට්‍ය විදිහට මේ නිර්මාණය කරන ලබනවා. එහෙත් ඒ ටෙලිනාට්‍ය අවසානයේ පද්මිනීගේ දුව අවසානයේ ඒ ඇත්ත හෙළි කර ගන්නවා. මේ නැන්දම්මාගේ චරිතය ළඟපෑ චිත්‍රා වාකිෂ්ඨ මෙතිනියයි. ඇයගේ චරිතය කෙතරම් සාධාරණ කිතු කළාද කිව්වොත් ඇයට සමහරක් මිනිස්සු පාරේදී ගල් ගැසූ බවට ඇය පුවත්පතකට පවසා තිබෙනවා.